And now, live at 12, live from Studio One in Colombo. Ayubowan. ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇක්චුවල් සමගින්. අද ඔබ හමුවන මම මංජුල වීරසිංහ. ප්‍රථමයෙන් අවධානය සිරස්සල වෙත. සේවා ව්‍යවස්ථාවේ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් සේවා වලින් ඉවත් වෙයි. මං හිතන්නේ මේක මැතිවරණයේ කඩකප්පල් කිරීමක්ද කියන සැකයක් ඇති වෙනවා. කිසිම අවස්ථාවක අපි මේ තිවරණ රාජකාරිය සඳහා අපේ කිසිම බලපෑමක් අපි කරන්නේ නැහැ. වතු වැටුප් සම්බන්ධයෙන් පරිපාලක සභාව සහ ජනපති අතර අද සාකච්ඡාවක්. විපක්ෂ නායකවරයා වතුකම්කරුවන් සමග ගෙවිසුමකට එළඹෙයි. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි. ජනපති සටනට රොෂාන රණසිංහත් ඇප බඳී. නාම යෝජනා බහර ගන්නා දිනයේදී මැතිවරණ කොමිසම් සභා කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක්. විශේෂයෙන්ම පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මේ ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. කසල කන්දකට යටවීමෙන් උගණ්ඩාවේ 18ක් මරුට. සිංහ දේනුවන් අයර්ලන්තයට එරෙහිව පළමු සටන ජය ගනී. Deep third goes for four, and what a way to finish the match. මෙන්න දැන් ලැබුණු පුවතක්. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා එම දුරයට අමතරව අද අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය ධුරයේ දෙවුරුම් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඒ මහතා මෙලෙස දෙවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර එම අමාත්‍ය ධුරයේ හෙබ වූ විජේදාස රාජපක්ෂ මහතා ඉන් ඉවත් වූ අතර පසුව එම අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගැනුණා. මෙන්න එම පුවත නැවතත්. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා එම ධුරයට අමතරව අද පෙරවරුවේ අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය ධුරයේ දෙවුරුම් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඒ මහතා මෙලෙස දෙවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර එම අමාත්‍ය ධුරය හෙබ වූ විජේදාස රාජපක්ෂ මහතා ඉන් ඉවත් වූ අතර පසුව එම අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගැනුණා. ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති විසින් අද සිට කළු විරෝධතා සත්‍යයක් ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා කිසිදු බලපෑමක් නොකරන බවද සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කළා. සේවා ව්‍යවස්ථා ගැටලුවක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති අද සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සේවා ව්‍යවස්ථාව අපි කිව්වා ගැසට් කරන්න එපා, ග්‍රාම නිලධාරීගේ සංශෝධන ටික ග්‍රාම නිලධාරී ඉදිරිපත් කරන යෝජනා ටිකක් ගැසට් කරන්න කියලා. ඒක රටේ ජනාධිපතිවරයාට කිව්වා, අගමැතිවරයාට කිව්වා, රාජ්‍ය අමැතිවරයාට කිව්වා. ඒ සියලු දෙනා ඒක පිළිගත්තා. නමුත් අමාත්‍යාංශ ලේකම්වරයා, ඒ වගේම ආයතන අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි මේක අත්නොමතික විතර ගැසට් කරා. අපි අහනවා මේ අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නේ ජනාධිපතිවරයාට උඩින්ද කියලා. මේ ගැසට් කරපු සේවා ව්‍යවස්ථාව ඉවත් කරගන්න ඕන. ග්‍රාම නිලධාරී සංගම් හා අමාත්‍යාංශ සාකච්ඡා කරපු සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ආන්නේ සේවා ව්‍යවස්ථාව ගැසට් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒක කරන්නේ නැත්නම් අපි මේ විරෝධතාවය දිගින් දිගටම ගිනියනවා. අද හෙටත් ග්‍රාම නිලධාරීන් කිසිම රාජකාරියක නිරත වෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ප්‍රකාශ කළේ අද සහ හෙට තමන් සියලු රාජකාරී වලින් ඉවත් වීමටද තීරණය කර ඇති බවයි. දිවයිනේ ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී කාර්යාල අද වසා දමා තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා. දැන් චන්දිත් තියෙනවා මේ දවස්වල. ඉතින් ඔය ඉල්ලන දේවල් දීලා දෙන්න නම් ඉවරයි. චන්දිත වලපානවා තමයි. මං හිතන්නේ මේක මැතිවරණයේ කඩකප්පල් කිරීමක්ද කියන සැකයක් ඇති වෙනවා. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා කිසිදු බලපෑමක් නොකරන බවද සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමේ පවසනවා. චන්ද වේලාවේදී කියන්නේ මේක ඇයි එහෙමනම් මේ චන්ද වේලාවේදී මේගොල්ලෝ මේක ගැසට් කරේ? මේක ගැසට් කරෙත් මොනවා හරි මේගොල්ලන්ගේ අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණට තමයි අපි මේ ගහන්නේ.
හරිද? ඒකට අපි ප්‍රතිචාර දක්වන්නේ. ඒක නිසයි මෙතන තියෙන්නේ. මේකේ කිසිම අවස්ථාවක අපි මේ මැතිවරණ රාජකාරිය සඳහා අපේ කිසිම බලපෑමක් අපි කරන්නේ නැහැ. හරියාකාරව කරනවා. මොකද මහජනතාවගේ පරමාධිපත්‍ය බලය උරගා බලන දේන අවස්ථාවට අපි කවදාකවත් බාධාවක් කරන්නේ නැහැ. අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉදිරිපිට දිවයිනේ නන්දසින් පැමිණි ග්‍රාම නිලධාරිවරුන් විරෝධතාවක නිරත වුණා. වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබා දීමට රජයගත් තීරණය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පඩිපාලක සභාව අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීමට පසුගියදා රජයේ තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා. කෙසේ වෙතත් ඊට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු අතර අධිකරණය විසින්ද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලැබුවා. එවන් පසුබිමක් මත වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායිතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට පසුගියදා රැසූ වතු සමාගම් නවයක් එකඟ වුණා. මේ සම්බන්ධයෙන් ඊයේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජනරැලියකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළා. දැන් මමයි කම්කරු අමාත්‍යාංශයේ බාර අරගෙන තියෙනවා. සමාගම් හතක් දැනටම එකතු වෙලා තියෙන පඩිගෙවල්. ඉතින් පඩි මණ්ඩලයේ තීරණය කරන් පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මම නීතියක් ගේනවා මේ තියෙන පඩි මණ්ඩලයේ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබා දීමට රජයේගත් තීරණිය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පඩිපාලක සභාව අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදීද පැවැත්වෙනවා. වතු කම්කරු ප්‍රජාවගේ අයිතීන් ශක්තිමත් කරමින් එම ජනතාව සවිබල ගැන්වීමට ඉදිරියේදී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ උඩරට සහ පහතරට වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්තියකට අත්සන් තැබීමේ අවස්ථාවකට එක්වෙමින්. උඩරට හා පහතරට වතු ජනතාව සවිබල ගැන්වීම වෙනුවෙන් වූ ප්‍රඥප්තියකට අත්සන් තැබීම අද සිදු කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ප්‍රඥප්තියට පළනිදි ගම්බරම්, මනෝ ගණේෂන් සහ එම් උදයකුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අත්සන් තැබුවා. ඉතාම සතුටුදායක දිනයක් මේක. මොකද මේ රටේ කොන් වෙලා, වෙන් වෙලා, තල්ලු වෙලා, උදගලා වෙලා ඉන්න ජනකොටසට අද පිළිගැනීමක් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ආණ්ඩුව අදන් ඉස්සරම පිළිගැනීම අපිට ලැබෙලා තියෙනවා. මේ අවබෝධතාවයේ තිබෙන්නේ මැති ඇමතිකම් ගැනවත්, සභාපති තනතුරු ගැනවත්, දේශපාලඥන්ට ලැබිය යුතු වරප්‍රසාද ගැන නෙවෙයි. ඒ සංස්කෘතියට අපි තිත තබලා තිබෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ සමාජ කිවිසුම තුළ නිර්මාණය වෙලා තිබෙන්නේ උඩරට පහතරට මලේ ප්‍රජාව ඇතුළු වතු ප්‍රජාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සෞඛ්‍යමය, අධ්‍යාපනමය, පරිපාලනමය ඇතුළු හැම ක්ෂේත්‍රයකින්ම ඒ ප්‍රජාව සවි බලගන්නෙන පැහැදිලි යෝජනාවලින්. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පත්වුණු අවස්ථාවේ සිට පැය 48ක් ඇතුළත අපි ස්ථාපනය කරලා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන කැමති ඔබගේ පුරවැසි භාවයට අලුත් අරුතක් ලබා දෙමින් හැමදාම ඔබගේ ජීවිත ලයින් කාමරවලට සීමා නොකොට ඔබත් උඩා තේවතු හිමිය, ඔබත් ඉඩමක ප්‍රාග්ධනයක අයිතියක් තිබෙන පුද්ගලයෙක් බවට පත් කරමින් ඔබගේ ආදායම් මාර්ගය වැඩි දියුණු කර ගැනීමත් ජාතික තේ නිෂ්පාදනය වැඩිපුර නිෂ්පාදන දායකත්වයක් ධාරිතාවයක් වර්ධනය කිරීමෙන් ඒ දැවැන්ත පරිවර්තනාත්මක වැඩපිළිවෙල දින වකවානු සහිතව අපි ක්‍රියාත්මක කරනවා. හැමදාමත්ම බොරු පොරොන්දු වලට රැවටුණු සදාකාලික කම්කරු ජීවිතයක ඔබ ලතවන්නට පීඩ දබන්නේ නැහැ. නියත වශයෙන්ම වතු ප්‍රජාවගේ අයිතීන් ශක්තිමත් කරන මේ ගිවිසුම සහ මේ ගිවිසුමට එහා ගිය ජනතා සවිබල ගැන්වීමේ වැඩසටහනකට අපි ප්‍රවේශ වෙනවා. 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාම යෝජනා බහරගනු ලබන එළඹෙන 15 වෙනිදා රාජකීය මැතිවරණ කමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා පවසනවා. මේ අතර ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකින් 28 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඇප මුදල් බහර ගැනීමේ කාලය අනිද්දා මධ්‍යාහ්න 12න් අවසන් වීමට නියමිතයි.
Sri Lanka's Choice 2024. දෙදහස් විසි අතර ජනාධිපතිවරණය සඳහා ඇපතැන් පත්කිරීම පසුගේ ජූලි මස 26 වනදා ආරම්භ වුණා. අදතිනේද අපේක්ෂකින් සඳහා ඇපමුදල් තැන්පත් කිරීම සඳහා අවස්ථාව හිමිවනවා. ඒ අනුව එළමෙන ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇපමුදල් තැන්පත් කිරීම සඳහා පිරිසක් අද පෙරවරුවේ රාජකීය මැතිවරණ කාර්යාලය වෙත පැමිණියා. හැම අවස්ථාවකදම ඇමතුමා ජනතාව වෙනුවෙන් ඒ තීරණ ගත්තා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ 2,21,00,000 ජනතාවක් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා ඒ වගේ නායකයෙක් මේ රටේ නායකය හැටියට පත් කරගන්න. මේ වන විට ජනාධිපතිවරණයට ඇපතැන්පත් කර ඇති අපේක්ෂකින් 28ක් දක්වා ඉහළ යනු ඇති. ජනාධිපතිවරණය සඳහා ඇපමුදල් බාර ගැනීමේ කාලය අනිද්දා මධ්‍යාහන 12:00 අවසන් වීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ලබන 15 වනදා පෙරවරු 9:00 සිට 11:00 දක්වා සිදු කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා. ඒ අනුව එදින රාජකීය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපවලට විශේෂ ආරක්ෂාවක් යොදවන බවයි එම කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා ප්‍රකාශ කළේ. එදින පෙරවරු 9:00 සිට 11:30 දක්වා නාම යෝජන සඳහා විරෝධතා දැක්වීම සඳහා කාල වේලාව වෙන් කර තිබෙනවා. විශේෂයෙන්ම ඡන්ද අපේක්ෂකින් සඳහා ස්වාධීන ඉදිරිපත් වෙන සහ වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකින් සඳහා ලකුණු වෙන් කිරීම සිදුවන්නේ විරෝධතා කාල සීමාව අවසන් වීමෙන් පසුයි. මෙම කාල සීමාව තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පිහිටි සරණමාවත ආශ්‍රිත කලාපයේට විශේෂ ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ වගේම එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයන් සහ අවසරලත් වාහනවලට පමණයි. ඒ නිසා විශේෂයෙන්ම මා මහජනතාවගෙන් ඉල්ලා සිටින කැමැති 15 වෙනිදා දිනේදී සරණමාවත ආශ්‍රිතව පිහිටි රජයේ කාර්යාල සහ රෝහල් එදින වසා තැබෙන හේයින් සාමාන්‍ය රාජකාරිය හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙස. ඒ වගේම විශේෂයෙන්ම අපේක්ෂකයා සමග නාම යෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තාටත් තෝරාගත් තවත් එක් තැනැත්තෙකුටත් නාම යෝජනා ශාලාවට ඇතුළු වීම සඳහා අවසර තිබෙනවා. ඒ අයට විශේෂ අවසර පත් නිකුත් කර තිබෙනවා. ඒ වගේම තවත් අමුත්තන් 30 දෙනෙකුට මැතිවරණ මහල්ලිකම් කාර්යාලයේ යාබද ගොඩනැගිල්ලේ රැඳී සිටීමට පහසුකම් සලසා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ස්ථානයට පැමිණිය හැක්කේ සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණයි. ඒ වාහනයට විශේෂ අවසර පත්‍රයක් ලබා දී තිබෙනවා. අනිකුත් සියලුම මේ ස්ථානයට පැමිණෙන පුද්ගලයන් ඒ කියන්නේ අනිකුත් 2 දෙනා සහ විශේෂ තෝරාගත් අමුත්තන් 30 දෙනාට සරණ මාවතට ඇතුළු වෙන ස්ථානයේ පිහිටා තිබෙන අවසන් මාර්ග බාධකයේදී වාහනයෙන් බැස මේ ස්ථානයට පැමිණීමට සිදු වෙනවා. විශේෂයෙන්ම පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මේ ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. මේ අතර යුරෝපීය සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකින්ගේ සංගමයේ නිලධාරීන් රැසක් සහ දේශීය මැතිවරණ නිරීක්ෂකින් රැසක් ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මේ රටට යුරෝපීය සංගමයේ කොමනවෙල්ත් ගෲප් එකේ මේ කට්ටිය ඔක්කොම දැන් ඉල්ලලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් ඇන්සරල් ආයතනය සහ අපේ දකුණු ආසියානු රටන වෘත්තිකයන්ගේ සංසදය කියන්නේ ෆෙම්බෝසා මේ හතරගොල්ල දැන් අපෙන් ඉල්ලලා තියෙනවා මේ නිරීක්ෂණස් කටයුතු සඳහා එස්දා අවශ්‍ය මූලික කටයුතු මෙලින් සාකච්ඡා කරමින් පවතිනවා. බොහෝට අපි දන්නා ජනතාවක් සම්බන්ධයෙන් ගත්තොත් වෙන විදේශ නිරීක්ෂකයන් සඳහා පීඩ කඩ දෙන එක අමතර දේශීය නිරීක්ෂකයන් සංවිධාන දේශීය වශයෙන් නිරීක්ෂණ කටයුතු වලට නියුක්ත වෙනවා. ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ ජූලි 31 වනදා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 337ක් වාර්තා වී ඇති බවයි. මේ අතර හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තරුණ තරුණියන්ට චන්දපොලට යන ලෙස දැනුම් දෙමින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා දීමක් සිදු කළා. අද ජාත්‍යන්තර තරුණ දිනය අපි තරුණයන්ගේ ඡන්දයි ගැන කතා කරන ගමන් අපි අදහස් කරනවා මේ තියෙන ජනාධිපතිවරණ වෙලාවෙත් ඉදිරියේ එන ඡන්දවලදත් අපේ රටේ ජනතාවට එන්න ඡන්දේ දාන්න කියන ස්ලෝගන් එක අරන් යන්න. අපි කියන්නේ තමන් කැමති කෙනෙකුට ඡන්දේ දාන්න, බය නැතුව ඡන්දේ දාන්න, හැබැයි කල්පනාකාරීව වගකීමෙන් යුතුව ඡන්දේ දාන්න, හැමෝටම තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. වර්තමාන අර්බුදයෙන් රටත ජනතාවත් මුදා ගැනීමේ අභියෝගය බාර ගැනීමට ජාතික ජනබලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අස්තන් තැබීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. Sri Lanka's Choice 2024.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබල වේගයෙන් තරඟ කරන අනුර කුමාර දිසානායක මහතා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීම පළවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද සිදු කෙරුණා. මේ අර්බුදයෙන් අපේ රටේ ජනතාවත් අපේ රටවත් මුදවා ගැනීමේ අභියෝගය ජාතික ජන බලවේගයේ බාරගන්න සූදානම්. එනිසා අද දිනේ අපි තබන ලද මේ අස්සන සහතික වශයෙන් ජයග්‍රහයි අස්සන බවට අපට පරිවර්තනය කළ හැකි සියලුම ශේෂ්ත්‍ර නියෝජන වෙන පරිදි සංවිධාන යාන්ත්‍රණයක් සහ ජාතික ජන බලවේගය සතු ප්‍රබල කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මේ මැතිවරණය සහතික වශයෙන් ජයග්‍රහණ කළ හැකි මැතිවරණයක්. ඉතින් ඒ මැතිවරණයෙන් පසුව මේ රට ගොඩනැගීමේ අභියෝගයත් අපේ රට පොහොසත් රටක් බවට පත් කරන අභියෝගයත් ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කර දීමේ අභියෝගයත් ජාතික ජනබල වේගය බාරගන්න සූදානම්. මේ අතර ජාතික ජනබල වේගයේ ව්‍යාපාරික හමුවක් ඊයේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වුණා. ඊට පෙර ගොඩනැගුණු ආණ්ඩු තමුන්වන්සලා මොන විදියට හැදුවා ජනතාවගේ තිබුණු අපේක්ෂාවත් පාලකයාගේ අපේක්ෂාවත් දෙකක් ද ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දීලා තියෙනවා. පොලිස් ප්‍රතිවරයා අයින් එයාගේ වැඩතාණන් කරලා වැඩ බලන පොලිස් ප්‍රතිවරය පත් කරන්න කියලා. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නේද මුළු මනින්ම එක ප්‍රතික්ෂේප කරන අධිකරණ තීන්දුව. මොන ආයෝජකද හිමින්නේ? කැලෑ නීති තියෙන රටක් නේ. ද පොලිසිය තවත් ජේසන් නිලධාරින් ඉන්නෝ. නිලධාරි මහත්තයෙක් දාලා පොලිසිය දුවන්න පුළුවන්. හැබැයි දේශබන්ධු මොන වෙන්නේ මොකටද? පොලිසියට පැවරලා තියෙන වැඩේ කරන්න නම් තව පොලිස් ප්‍රතිවරයෙක් දාලා දුවන්න පුළුවන්. හැබැයි රනිල්ට තියෙන වැඩේ කරගන්න නම් දේශබන්ධු වුණා. ඔච්චරයි. ඉතින් මොන රටවල්ද ශේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්නේ ති රාජ්‍යන්ට මොන ආයෝජකද දෙන්නේ? උසාවියෙන් කප්පම් අරගෙන වැරදකරු වෙච්ච ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෙනවනම් මොන ආයෝජකද දෙන්නේ? ඕන ආයෝජකෙක් එන්න කලින් නාගරික සංවර්ධන ඇමතිත් එක්ක කතා කරනවනම් ඉස්සලා මේකල මොකද කරන්නේ? Google ගිහිල්ලා ගහලා බලනවා මෙයා කවුද කියලා. අපිත් එහෙමයි. අපි විදේශ රට ගිහිල්ලා විදේශ නියෝජිතෙක් හම්බ වෙනවනම් අපි ඉස්සලාගේ ඉතිහාසය බලනවා මොනවට ජනප්‍රිය මොන ක්‍රීඩාද කරලා තියෙන්නේ මොන වගේ අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මීට කලින් මොන රටවලද වැඩ කරලා තියෙන්නේ එහෙම තමයි කවුරු හරි අධ්‍යයනය කරලා තමයි අනිත් කෙනා මුණ ගැහෙන්නේ. දැන් ප්‍රසන්න රණතුංග හම්බ වෙන්නේනවා විදේශ ආයෝජකෙක් නාගර සංවර්ධන ප්‍රොජෙක්ට් එකකට. Google ගිහිල්ලා ගහලා බලනවා බැලුවම එයිද ආයෝජකයෝ. මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීම ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරුණා. ඊට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල දිස්ත්‍රික්ක නායකයන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාස් choice 2024 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් විශේෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීම ඊයේ සිදු කෙරුණා. ඊට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකින් සහභාගී වී සිට ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දී තිබුණේ නැහැ. මේක අභ්‍යන්තර සාකච්ඡාවක් එහෙම නැතුව ඕගොල්ලන් දන්නවා අපි හැමතිස්සෙම අපේ කණ්ඩායමම මාධ්‍යයට හැම දෙයක්ම අපි නිරාවරණය කරනවා. නමුත් සාකච්ඡාවකදී අභ්‍යන්තර තීන්දුව తీරන ගන්න එකකදී අපි බලාපොරොත්තු වෙන ඊට පස්සේ තමයි මාධ්‍යයට කාරණා දෙන්නේ. ඊපස්සේ ඕගොල්ලන්ට ඕන එකට එන්න පුළුවන්. අපි පක්ෂයකට වඩා දැන් ජනාධිපතිතුමා ස්වාධීනව තරඟ කරනවා කියලා තියෙනවා. එතුමා ලකුණ එනවා 15 වෙනිදාට. ඒක තමයි අපි තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි පොහොට්ටුවේ අපි තාම පොහොට්ටුවේ සමාජික අපි කවුරුත් පොහොට්ටුවෙන් ඉවත් වෙලා නැහැ. පොහොට්ටුව අපි ඉවත් කරලත් නැහැ. ඒ නිසා අපිට ඒකේ ගැටලුවකුත් නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු ජනාධිපතිවරයාට සහාය පළ කරන පක්ෂවල නියෝජිතින් මේ සඳහා එක්ව සිටි අතර අදාළ රැස්වීමෙන් අනතුරුව පළ කළේ මෙවන් අදහසක්. මෙතන පොහොට්ටුවේ මන්ත්‍රීවරු සියලු එක්කෙනෙක් ඇරෙන අනෙක් සියලු දෙනා මිට හැම දේශපාලන පක්ෂයකම ඒගොල්ලන්ගේ කොට්ටාස නායකයෝ ඇවිල්ලා හිටියා. මේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ඇතුළේ මේ වෙනකොටත් ඒ වැඩපිළිවෙල දැන්ට ක්‍රියාත්මක වෙනවා.
අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩපිළිවෙල තමයි සාකච්ඡා කරේ. කිසිම ගැටලුවක් නැහැ මෙතන අහන්න පුළුවන්. සීලු දෙනාම රට වෙනුවෙන් පෙනී සිටින ඉන්න කොන්දේසි විරේව රට ආරක්ෂා කළ යුතුයි, මේ රට තවත් බංගලාදේශයක් නොවිය යුතුයි කියන මතය ඉඳගෙන තමයි ඒ සීලු දෙනාම එක වෙලා ඉන්නේ. ඉදිරියේ තව කාලයක් තියෙනවා නේ, ඒකට වෙනස් වෙනවද නැද්ද, ඒකට යනවද බෙදිලා යනවද කියලා ඒ කාල අනුව තමයි තීන්දුව කරන්නේ. වර්තමාන දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් පළමු අදහස් කීපයක් දැන්. Sri Lanka's choice 2024. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අපි තව අවුරුදු 3ක් වැඩ කටයුතු කරන්න ඕනේ. දැන් හැමෝම කියන්නේ මේ ගිවිසුම නැවත සාකච්ඡා කරගන්නවා කියලා. සමහරු කියනවා මේක අහෝසි කරනවා කියලා. අපි අහෝසි කරන කියලා පැත්තකින් තියමු. සාකච්ඡා කරනවා කියමු. මාසයක් දෙකක් තුනක් සාකච්ඡා කරත් අවසානයේ එන්න වෙන්නේ එකම තැනට. රනිල් ළඟට ගිහිල්ලා පවිත්‍ර කියනවා. අන්න බංග්ලාදේශ මාර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බංග්ලාදේශ මිනිස්සු රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් හොයනවායි කියනවා. යවමුද? යවමු යවමු. කොහොමත් යවනවා. හැබැයි රනිල් නිකන් යවන්න එපා. මං කියන්නේ බංග්ලාදේශ මිනිස්සුන්වත් පවුනේ. රනිල්ව ගන්නව නම් බංග්ලාදේශ මිනිස්සු අපි ගන්න දෙනවා අලුත් ප්ලාස්ටික් බේසමක්. ජීවිතික රැල්ල වැල්ලේ වැදිලා ඉවරයි දැන්. දැන් ඒගොල්ලන් ඉවරයි. දැන් තියෙන තරගය අපි අසජිපෙත් අතරයි. ඔය රැල්ල පෙන්නන්නේ ඒගොල්ලන්ගේ මාධ්‍ය වලින් Facebook වලින් විතරයි. කොයි කොයි පැන්නත් අපිට කමක් නැහැ. අපි ආණ්ඩුවක් කවුරුගෙන අඩුව ආපහු මහනවා. කෝටි 45ක් කොහමද හොයාගත්තේ කියලා. එනිසා ඒගොල්ලෝ බාවිලා කියන මොකද ඒගොල්ලන්ට පෙරදිලා gedara යනවා නෙවෙයි සිද්ධ වෙන්නේ. කොයිද? කණගාටුයි කියන්නේ පාර්ලිමේන්තුව වටලන්න ගිය සමහර අය වත්තරන් ගොඩ ගත්තා. හැබැයි විප්ලවවාදීන් වත්තරන් ගොඩ ගත්තා. දැන් මේ දවස්වල සජිත් මහත්තයාට නිින්දයක් නැහැ. නිින්දයක් නැත්තේ කොයි මොහොතේද දන්නේ නැහැ. රෑ නිින්දට ගිහිල්ලා ඊළඟ දවසේ එළි වෙලා උදේ පාන්දර නැගිටිනකොට 13 වෙනිදා ඉඳලා බලා ගන්න පුළුවන් කොහොමද සජිත් මහත්තයාගේ කණ්ඩායමේ තියෙන ප්‍රබලත්වය කියලා. ඒතකොට අපේ පක්ෂයට තව ගොඩක් දෙනෙක් එනවා. කුරුණෑගල පැවැත්වෙන 16 වෙනිදා විජයග්‍රහ රැලියට විශාල පිරිසක්. ඒ කියන්නේ රටට ආදරය කර පොරු නොවන කණ්ඩායම අපි එකතු කරගන්න. සජි ප්‍රේමදාස මහත්මයා හැංගුණා අනුර කුමාර පැනලා ගියා. තනි පුද්ගලයෙක් රට බාර අරගෙන රටව කලබලකරණය කරේ වෙලා මේ අගමැති වෙලා ජනාධිපති වෙන්න හදන කොට සජි ප්‍රේමදාස මහත්මයා කකුලෙන් ඇද්දා තමන්ට බැරි බව දැනගෙන ඩලස් දාලා. ඒතොර සජි නෙවෙයිද පොහොට්ටුවේ ඩලස් දාලා රනිල් වික්‍රමසිංහ බිමට වට්ටන්න හැදුවේ. හැබැයි දා සජිදුත් පරාදයි ඩලසුත් පරාදයි. අනුග්‍රහය දම්රෝලි දෙන කාමර කට්ටල සඳහා සීට 15ක වට්ටම් රුපියල් 85000 සිට. දන්න කේන අපේ කෙනෙක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ට්‍රස් මාස්ටර් මේක් යෝ ලයිෆ් ලිමිට්ලස්. කන්න මොනාර තියනවද? පේර? ආ අල්ලගන්න. ඇල්ලුවට අපන්න පුළුවන්ද? සිම්පල් නව සිග්නල් ස්ට්‍රොන්ග්. හැමදාම් තාලේපයකින්ම එක විදි ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. සිග්නල් දත් කොහරවල දැරීම උපරිම ආරක්ෂාවක් ලබා දී එන මලය ශක්තිමත් කරයි. පළවෙනිදා සිට 15වෙනිදා දක්වා වටිනා තෑගි දිනා ගන්න CIBN. අම්මා අම්මා හැපි බර්ත්ඩේ අම්මා. අම්මගේ සම නිරෝගී වෙලා හැමදාම සතුටින් ඉන්න ඕනේ. මගේ හොඳ දුව. පොඩ්ඩක් ඉන්න. නිරෝගී සමකට ලයිෆ් බෝයි. ඔව්. සමේ පිම්පල්ස් රෑෂස් වගේ අසාධාරණ නැති කරන විෂ බීජ එක ෆයිට් කරන්න තමයි නව ලයිෆ් බෝයි හදලා තියෙන්නේ. ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බෝයි. සමේ අසාධාරණ නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තබයි. නිරෝගී සමකට නව ලයිෆ් බෝයි. එන්න ගන්න වැඩි ගන්න ලොකු දිග වැඩි. පිළිර ගණන් වලට කොටි දදා තියයි බර අඩි. නැවතත් හිමි වේ පුදුමය ගෙන දේ. සිදු වෙමින් පවතින සිදු විය යුතු දේ. 2023 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට නැවතත් හිමි වන දින දින වැඩි වන ඉතිහාසයේ දැවැන්තම බෝනස් මුදල රුපියල් බිලියන 11යි ඉක්මවයි. බෝනස් මුදල් දෙදී ඉන්නේ ඉහළම රැඳි. බෝනස් දෙන්න නැහැ නේද මීට වඩා හොඳ විදි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්. කැමරටම කොස් දිරෝගෙන් අඳුරුණු සමිත HD glow එකක් ලබා දෙයි. අවුට් ගියත් glow එක දෙකුණයක්. පොළඹ බස් එකක් කරනවා. ගෑස්ට්‍රික්. තැඹිලි ගෙඩියක් බොන්නකො. දැන් ඕනේ ෆාස්ට් දෙයක්. ඔබට ෆාස්ට් වගේම හොඳ විශ්වාසදායක සහනයක් තියෙනවා. ඊනෝ විශ්වසනීය ආයුර්වේද සංගටක වලින් සෑදුණු ඊනෝ. තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භ වෙන බව සායනිකව තාවරුයි. මහත්ය යමක්කමත් ගන්න නිසා හොතට ගියා. අයියා සේෆ් එකේ පාගලය. ඊනෝ.
අපේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස් ශක්තිමත් දත් දෙපලකට දවසට දෙපාරක් දත්ම දෙන්න කාටක් කියන්න සිග්නල් එකක් මදින්න උදේ වගේම රැටක් දවසට දෙපාරක් කාටක් කියන්න සිග්නල් එකක් මදින්න පවුලෙ හැමෝටම උදේට වගේම රැටක් දත්ම දෙන්න දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක් ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක් සිග්නල් හරිම ස්මූත් ඒ කොහොමද ඉන්නම පෙන්න්න හෙයාර මුවල් ක්‍රීම් එකත් මිච්චනයම් සුන්ද වැඩ දියුණු කළ වීට ස්වභාවික සාරයගෙන් සපිරී දැන් පේනව නේද වීට් දැන් අලුත් වෙලා ජස් වීට This is from Live at 12. පනමල්විල පාසලක 11 ශ්‍රේණියේ පාසල් දැරියක් වසරක මුළුල්ලේ දූෂණය කළ පාසල් සිසුන් 17 දෙනෙකු සහ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මේ පිරිස අද වෙල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. තනමල්විල අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් දූෂණය කළේ පාසල් සිසුන් 17 දෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් කාන්තාවක් තනමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් අද වෙල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 2023 වසරේ සිට අවස්ථා රැසකදී විවිධ ස්ථානවලදී මෙම දැරිය සමුහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සිසුවේගේ වීඩියෝ දර්ශන සැකකාර සිසුන් විසින් සමාජ මාධ්‍ය ජාලවලට උදාහරණ බව පවසමින් දැරිය බියගන්වා මෙම අපයෝජනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳවද විමර්ශන සිදු කරන බවයි. දූෂණයට ලක් වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම වෛද්‍ය වාර්තා පිළිබඳ සැකයක් මතුවන බවයි දැරියගේ මව සඳහන් කරන්නේ. තමස බොරු කියන්නේ තමස කොල්ලට කීර කරන්න හදන්නේ තමස මොනවත් වත් සාවේද මේ නඩුව කැඩෙනවා පරාත වෙනවා දරුව ඒ තරම් පීඩනයකට ලක් වෙලා ඊපස්සේ දරුව කොහොමද යන්නේ මම මෙතනින් අරන් යන්නේ කියලා ඒකේ දරුවගේ ජීවිතේ නැති වෙයිද කියන අවධානමකුත් තියෙනවා යා ඒ තරම් පීඩනයකට ලක් වෙලා මේ අතර මාතලේ නගරේ ප්‍රධාන පාසලක ගුරුවරියකගේ ඡායාරූපයක් නිරුව ඡායාරූපයක් ලෙස සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහරණ ලද බවට සැකකිරීම එම පාසලේම සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ හුලංගමුව සහ වරීපුල ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දෙදෙනෙක්. තව දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දැකමු දැන්. කොළඹ නුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ බලා දහවනි වූ බස් රථයක් යතුරුපැදියක පිටුපස ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනතුරින් පසු යතුරුපැදියේ පෙරළී ගොස් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා බස් රථයේ ඉදිරිපස රෝතේට හසු වීමෙන් මේ අතර විශ්‍රාමිකිනි සඳහා රුපියල් 3000ක මාසික දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටියේ මහතා පවසනවා. චක්‍රලේඛය ගහන්න අවශ්‍ය වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යයෙන්. උදල් අමාත්‍යාංශය ඒ පිළිබඳ ලිඛිතව අනුමැතිය ලබා දුන්න අපි සූදානම් කියන එක. නමුත් මම දන්න විදිහට මැතිවරණ කොමිසම මේ මැතිවරණයක් පවත්වන නිසා සැප්තැම්බර් මාසයේක ලබා දීම කෙරෙහි විරෝධතාවය පළ කරලා තියෙනවා. හැබැයි මේ මුදල මේ රුපියල් 3000 මුදල ඔක්තෝබර් මාසයේදී අර සැප්තැම්බර් මාසයේ උඩ ලැබෙන්න තියෙන මුදලත් එක්කම ඔක්තෝබර් මාසයේ ලබා ගන්න පුළුවන්. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 13 වන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා පරීක්ෂණ සම්මන්ත්‍රණය පසුකීදා පැවැත්වුණා. සම්මන්ත්‍රණයේ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්යවරුන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති චන්ද්‍රනාත් මහතා සහ විද්වතුන් රැසක් සහභාගී වී සිටියා. අනුග්‍රහය දම්රෝ නිදන කාමර කට්ටල සඳහා සීට 15ක වට්ටම් රුපියල් 85000 සිට ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් මම පාවිච්චි කරන්නේ Nature Secrets Body Lotion මගේ සමට ලැබෙන ලොව ඉහළම සත්කාරය ලංකාවැක්කුවේ SME Circle දිනෙන් දින ඔබේ සැලසුම් දියුණු වෙන තැන චාකෝල් සහ ග්‍රීන් ටී සාරය අනුවාදින නව ඩෙන්ටෙක්ස් ඩීටොක්ස් ප්ලස් ක්ලින්ස් ෂැම්පූ කොයි කාගෙත් පොඩි බඩගිනි නිවන්න ඕනම වෙලාවට ලංකාවේ වැඩියෙන්ම කන ක්‍රැකර් එක මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් සුපර් කියන්නේ නිකන් නෙවෙයි ද
දැන් සිග්නල් හර්බල් 99ක් විශ්ව බීජ සමග සටන් කරයි. දැන් සනීපයි නේද? මල්ලි උදව් නිසා හැම දෙයක්ම හොඳට ගියා. අපි මේක ෆෝත් ලේන් එකේ මිස්ටර් පෙරේරාට දෙමු. ඒක හොඳ අදහසක්. හැමදාම අපි ගැන හිතපු දන්න කේන අපේ කෙනෙක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. People's debit nisa cash one ne. පවුලේ හැමෝටම උදේට වගේම රැටක් දක්මදින් දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක්. ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. සිග්නල්. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වේ නොසලකා ආහාරිනවා. ඒත් ඒ අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්ත ආලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. This is from Live at 12. දැන් විදස්කෝපයටයි අවධානය. මහත් ආන්දෝලනයක් ඇති කළ බංග්ලාදේශ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව එරට 50කට අධික විද්වතුන් සහ කතුවරුන් විසින් ඉන්දියා පාර්ලිමේන්තුව වෙත විවෘත ලිපියක් යොමු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. බංග්ලාදේශයේ සිදුවෙමින් පවතින හින්දු ජන සංහාරය ගැන කනස්සල්ල පළ කරමින් සහ හිංසා පීඩාවලින් පලා යන හින්දු ජාතිකින්ට මානුෂීය ආධාර සහ සරණාගත විසඳුම් ලබා දීම සඳහා පෙනී සිටින ලෙසයි ඒ හරහා ඉන්දියා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ. හිටපු අගමැතිනි ෂේඛ් හසීනාගේ හදිසි ඉල්ලාසීමෙන් පසු බංග්ලාදේශයේ හින්දු නිවාස කෝවිල් සහ ව්‍යාපාර ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ලවීම වාර්තාවන බව විදේශ වාර්තාවල වැඩිදුරටත් සඳහන්. උගන්ඩාවේ කම්පාලා අගනුවර කසලකන්දක් නායෑමෙන් 18 දෙනෙකු මියකුස් තිබෙනවා. වසර ගණනක් පැරණි එම කසලකන්ද අධික වර්ෂාපතන හේතුවෙන් නායෑමකට ලක්ව ඇති අතර ඒ ආසන්නයේ පිහිටි නිවාසද යට වී තිබුණේ මෙලෙසින්. මේ වන විට කසලකන්දට යට වූ තවත් 14 දෙනෙකු පමණ මුදාගෙන ඇති අතර අනෙක් පිරිස සොයා මිහුම් ක්‍රියාත්මක බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නොනවත්වාම ක්‍රියාත්මකව රුසියා යුක්‍රේන යුද්ධය තවත් උත්සන්න වී ඇති අතර විදේශ වාර්තා පෙන්වා දෙන්නේ යුක්‍රේන හමුදා රුසියාව ආක්‍රමණය කරමින් යුක්‍රේන දේශ සීමාවේ සිට කර්ස් කලාපය දක්වා කිලෝමීටර් 30ක් ඉදිරියට ගොස් ඇති බවයි. මෙවන් පසුබිමක රුසියාව සිය සිවිල් වැසියන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමටද පියවරගෙන තිබෙනවා. විදේශ වාර්තා පෙන්වා දෙන්නේ 2022 වසරේ පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මේ දක්වා යුක්‍රේනයේ තිබූ ජයග්‍රහයේ පියවර මේ බවයි. මෙම යුද වාතාවරණය හමුවේ න්‍යෂ්ටික බලාගාරයක ගින්නක් දහටගත් අතර එහි චෝදනාව යුක්‍රේනයේ සහ රුසියාව එකිනෙකාට එල්ල කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ඉන් වෙනත් හානියක් සිදුව නොමැති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂකින් තහවුරු කර තිබෙන බවද සඳහන්. මේ අතර ඔස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් ප්‍රාන්තයේ නවාතැන්පලක වහලේ මතට හෙලිකොප්ටරයක් කඩාවැටීම හේතුවෙන් එහි ගුවන් නියමුව මියගොස් තිබෙනවා. හෙලිකොප්ටර් යානය කඩාවැටීමෙන් හටගත් ගින්න හේතුවෙන් නවාතැන්පලේ රැඳී සිටි දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එහි රැඳී සිටි 400කට ආසන්න තවත් පිරිසක් ඉන් ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. අනතුරින් හෝටලයකට සහ ඒ අවට ප්‍රදේශයට සැලකිය යුතු අලාභහානි සිදු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම හෙලිකොප්ටරය ගුවන්ගත වැත්තේ අදාළ සමාගම මේ අවසරයකින් තොරව වන අතර මේ හේතුවෙන් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ග්‍රීසියේ ඇතන්ස් නගරයට උතුරින් වන ප්‍රදේශවල දිගින් දිගටම ලැව්කිනි තත්ත්වයක් වාර්තා වනවා. මේ හේතුවෙන් දහස් ගණනක පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර එම ප්‍රදේශයෙන් පිටව යමින් සිටි රථවාහන 25ක පමණ පුද්ගලින් සිර වී සිට බේරාගත් බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. ලැව්කිනි හේතුවෙන් මේ වන විට වර්ග කිලෝමීටර් 100ක භූමි ප්‍රමාණයක් දැවී ගොස් අවසන්. විදේශ වාර්තා පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ මේ වන විට පවතින අධික උෂ්ණත්වය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර යාමද පාලනය කිරීම අපහසු වී ඇති බවයි. දැන් ක්‍රීඩා පුවත්. Sri Lanka Women's Tour of Ireland.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත 19-20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඒ අයර්ලන්තයේ ඩබ්ලින්හිදී පැවැත්වුණා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චමරි අතපත්තු එංගලන්ත ලීග් ක්‍රිකට් තරඟාවලියකට ගොස් සිටීම හේතුවෙන් 19-20 තරඟාවලිය සඳහා එක් නොවන අතර ඇය වෙනුවට කණ්ඩායමේ නායකත්වය දරන්නේ කඩුලු රකින්න ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී. ඒ අනුව තරගේ කාසිය වාසිය දෙනු අනුෂ්කා සංජීවනී පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්තා. ලද ආරාධනයෙන් පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 145ක්. එහිදී ගැබි ලුයිස් ලකුණු 39ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශිනී කඩුලු දෙකක් බිඳ දැමූ අතර උදේශිකා ප්‍රියදර්ශිනී සහ සුගන්ධිකා කුමාරි එක් කඩුල්ලකින් බිඳ දැමුවා. ලකුණු 146ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දු වාර 16යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 3ක් දෙවි ලකුණු 149ක් ලබා තරඟයේ ජය ගත්තා. එහිදී විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ හර්ෂිතා මාතවි සමර වික්‍රම පන්දු 45කදී නොදෙවි ලකුණු 86ක් රැස් කළා. ඊට 4 පහර 15ක් සහ 1 පහරක් ඇතුළත් වුණා. ඇයට අමතරව විශ්මි ගුණරත්න ලකුණු 30ක් ලබා ගත්තා. ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට අනුෂ්කා සංජීවනී ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. දෙරට අතර දෙවන 20-20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන මොනරා ටීවී නාලිකාවයි. Paris Olympics 2024. මෙතර පැරිස් ඔලිම්පික් උළෙල ඊයේ නිමා වුණේ පදක්කම් සටහනේ ඇමරිකාව පෙරමුණේ තබමින්. ඇමරිකාව රන් පදක්කම් 40ක්, රීදි පදක්කම් 44ක්, ලෝකඩ පදක්කම් 42ක් සමගින් සමස්ත පදක්කම් 126ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තා. කරට කර සටනක නිරත වූ චීනය රන් පදක්කම් 40ක් දිනාගත්තද සමස්ත පදක්කම් ගණන 91ක් බවට පත්වීම නිසා ඔවුන්ට දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා. පිළිවෙලින් තෙවන තැන ජපානයටත් සිවුන තැන ඔස්ට්‍රේලියාවටත් හිමි වුණා. සත්කාරක ප්‍රංශය මෙවර ඔලිම්පික් උළෙලේ පස්වන ස්ථානය දිනාගත්තා. රාජකීය විද්‍යාලයේ හොකි සංගමය 19 වනවරටත් සංවිධානය කළ හොකි තරඟාවලියේ බාලිකා ශූරතාවය දිනා ගැනීමට වෙනප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය සමත් වුණා. එහිදී ගෝල 1ට බිඳුවක් ලෙස නාවල ජනාධිපති විද්‍යාලයේ බාලිකා කණ්ඩායම පරාජය කළ වෙනප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය එහි කාන්තා ශූරතාවයට හිමිකම් කිව්වා. බාලික ශූරතාවය සඳහා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය තරඟ වැදුණා. එහිදී ගෝල 3ට බිඳුවක් ලෙස බාලික ශූරතාවයට හිමිකම් කිව්වේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයි. ඒ සමගින් දැනට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.